ඇත්තටම අහන්න මං ආසයි ඇහුම්කම් දෙනවනම් මම හිතන විදියට අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ අපි අහුම්කම් නොදෙන එකයි. මොකද අපිට ප්‍රශ්න තියෙනවා. අපි සිංහල මනුස්සෙක් දැක්කොත් අපි දන්නවා ඒ මනුස්සයා සිංහල, ඒ මනුස්සයා මෙහෙම වෙන්න ඇති කියලා. නමුත් දෙමළ මනුස්සෙක් දැක්කොත්, මුස්ලිම් මනුස්සෙක් දැක්කොත් අපි ඇත්තටම දන්නේ නැහැ මේගොල්ලෝ මෙහෙමද කොහොමද. අපිට ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ටත් සමහරට සිංහල මිනිස්සු දැක්කම ප්‍රශ්න ඇති. නමුත් අපිට ඒගොල්ලොත් එක්ක කිසිම සංනිවේදනයක් නැහැ. අපිට අහන්න කතා කරන්න කිසිම සංනිවේදනතාවයක් නැහැ. ඒ නිසා අපි ඒ වහන්නේ අපේ ගෙදර වැඩිහිටියන්ගෙන්, අම්මගෙන්, තාත්තගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්. ඔවුන් ලෝකයේ දකින විදිහට ඔවුන් අපිට ඔවුන්ගේ සමහර විට වෛරයද, කේන්තියද හැමදේමත් එක්ක අපිට කියන දේවල් එක්ක තමයි අපි ඒ දේවල් වලින් තමයි අපි අපේ මනස හදාගන්නේ. අපිත් හිතන්නේ සමහර විට ඔවුන් හිතන විදිහටමයි. එතකොට අපේ හිතත් අපිට තියෙන ප්‍රශ්න අපි විසඳගන්නේ වැඩිහිටියෝ හිතන විදිහට ඔවුන් අපිට කියලා දෙන දේවල් එක්ක. දැන් සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙන් කරද්දී සිංහල ගෙදර සිංහල අම්මගේ පුතා නැති වුණා වගේම දෙමළ ගෙදර දෙමළ අම්මගේ පුතත්, මුස්ලිම් ගෙදර මුස්ලිම් අම්මගේ පුතත් නැති වෙලා තියෙනවනේ. එහෙම වෙද්දී සිංහල දෙමළ මුස්ලිම් ඒ අම්මලා තුන්දෙනාම අඬනවා. අපි කියනවා සිංහල අම්මා අඬනවා, දෙමළ අම්මා අඬනවා, අර ගෙදර අර පුතාගේ, අර මුස්ලිම් එක්කෙනාගේ පුතානි මැරිලා තියෙන්නේ. ඒ අම්මලා තුන්දෙනෙක් ඒ ජාති තුනක් ඒ භාෂා තුනක් වෙන්න පුළුවන්. ඇයි ඒගොල්ලොන්ගේ එතකොට ඒ කඳුළු ඇස්සලින් වැටෙන කඳුළු, ඒ ආදරය, දුක, වේදනාව, හැඟීම් ඒව තුනක් වෙන්න බෑ? විවිධ භාෂාවල් වලින් කිව්වත් ඒ දේවල් ඔක්කොම එකක්. එකම දේ ඒ ආදරය වෙනුවෙන් තමයි හැමෝම අඬන්නේ. ඒ වේදනාව, ඒ කඳුළු භාෂාවල් වලට, ආගම්වල වලට වෙන් කරන්න බෑ. අපි මුස්ලිම් කෙනෙක්ව දැක්කොත් අපි කියනවා ගඳයි, එක එක දේවල් කියලා අපි යාලව අප්‍රිය කරනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ ඒ ඇඳගෙන ඉන්න ඇඳුම ඒ දේවල් නිසාදනේ අපි යාලව අප්‍රිය කරන්නේ. එයාලටත් ඒක අපහසුතාවයක් වෙන්න පුළුවන්. අපි එහෙම හිතන්නේ නැහැ. අපිට එහෙම හිතන්නේ එයාලත් එක්ක සංනිවේදනයක් ඇති වෙන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙන දේවල් අපි උරගා බලන්නේ මීඩියා වලින් අපිට ලැබෙන දේවල්, අපේ වැඩිහිටියෝ කියන දේවල්. එතකොට රටේ යා එක එක අය කියන මතයන් එක්ක විතරයි. අපිට එයාලත් එක්ක කිසිම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. විවිධ පාසල්වල ඔවුන් ඔවුන්ගේ පාසල ඉගෙන ගද්දී අපි අපේ පාසල ඉගෙන ගන්නවා. පන්තිවලට ගියත් ඒ ළමයා මුස්ලිම්, අපි දෙමළ, අපි සිංහල කියලා අපි වෙන් වෙනවා. එහෙම නැතුව අපිට එයාලත් එක්ක කතා බහ කරන්න ඇයි අපිට එයාලත් එක්ක සංවේදනයක් නැත්තේ? ඇයි අපිට එයාලත් එක්ක කතා කරලා අපිට අපේ ප්‍රශ්න, අපේ හැඟීම්, අපේ දැනීම් එයාලත් එක්ක බෙදා ගන්න බැරිද? පුංචි චූටි ළමයි අපිට අපේ හිතල තියෙන දේවල් අපේ සහෝදර සහෝදරයෙක්ව බෙදා ගන්නවා මිසක් අපිට වැඩිහිටියොන්ගෙන් අහලා වැඩිහිටියෝ කියන දේවල් අහනවට වඩා එහෙම කරන එක නේද හොඳ කියන එක මගේ අදහස. මගේ ප්‍රශ්නේ තමයි ඇයි අපිට එහෙම ඇහුම්කන් දෙන්න අහන්න සංනිවේදනය එයාලත් එක්ක බැරි? එහෙම අපිට කිසිම විදිහකින් හම්බෙලා නැහැ. ක්ලාස් එකේදී හම්බුණත් මුස්ලිම් ළමයි කියලා වෙන් වෙලා, දෙමළ ළමයි කියලා වෙන් වෙලා, සිංහල ළමයි කියලා වෙන් වෙලා අපි ආසයි. අපි සමහරට ඒගොල්ලොන්ව දැක්කහම ලස්සනයි අනේ කතා කරන්න තියෙනවා නම් කියලා හිතුවත් ඔවුන් සමහර විට අපිව දැක්කහම අහකබලයි යනවා. එතකොට එතන අපි කැමති වුණත් ඔවුන් අපි සමග කතා කරන්නේ නැහැ. ඒ වගේම අපි චූටි කාලේ ඉඳන් අපි දැනගෙන තියෙන අපි සිංහල, ඕගොල්ලෝ මුස්ලිම්, ඕගොල්ලෝ දෙමළ කියලා වුණාට ඒ හිතවල තියෙන එකම දේ, එකම ආදරේ, එකම හැඟීම්, එකම දැනීම්, අපි ඉගෙන ගන්න එකම දේවල්, භාෂා තුනකින් ඉගෙන ගත්තට අපි ඉගෙන ගන්න එකම දේවල්. නමුත් අපේ හැඟීම් බෙදා ගන්න අපිට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අපිට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් ආසයි එහෙම ඒගොල්ලොත් එක්ක කතා කරන්න. මුස්ලිම් කියලා ඒගොල්ලෝ ඔළුව වහගෙන හිටියාම අපිට ප්‍රශ්නයක් නේ. අපි ආසයි අහන්න ඔය ඇයි එහෙම කතා කරන්න සංනිවේදනය අහන්න ආසයි. නමුත් අපිට යාලත් එක්ක සංවේදනය දෙන්න කිසිම මාර්ගයක් නැහැ. ලංකාව මේ මුස්ලිම් පැත්ත, මේ දෙමළ පැත්ත, මේ සිංහල පැත්ත කියලා වෙන් කරලා දෙමළ පැත්තට ගියාම දෙමළ මිනිස්සු මේ දෙමළ මිනිස්සුන්ගේ පැත්ත පුතේ සද්ද නැතුව යන් කියලා කියන සමාජයක තමයි ඇත්තටම අපි ජීවත් වෙන්නේ. මුස්ලිම් පැත්තකට ගියොත් එහෙම වැඩිය මේ මොකුත් කියන්න එපා. ඔගොල්ලෝ සිංහලනේ, සිංහල වලින් කතා කළත් හෙමීට කතා කරන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ආස නිසා අපිට ඇයි යාලත් එක්ක සංනිවේදනයේතාවයේ දැන් යෙදෙන්න බැරි? මගේ ප්‍රශ්නේ ඒකයි.